අයිබෝවන් අද මගේ හතරවැනි පාඩම. මම හතරවැනි පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මේක තමයි ලස්සන මගේ හතරවැනි පාඩම. මේ මල් පුඩි මල් උගන්වන්නේ මලක් උගන්වන්නේ. ඒක පටන් ගන්න ඉස්සෙල්ලා මෙන්න මේ මල් ගොතන්න. මේ මල් වලින් ප්‍රයෝජනයක් ගන්න විදිහ කියලා දෙන්න. නමුත් ඊට කලින් මට ඔයගලන්ට තව කියලා දෙන්න දේවල් ටිකක් තියෙනවා. මගෙන් ගොඩක් දෙනා මට දැන් තේරෙනවා කිය මගෙන් අහලා තියෙන ප්‍රශ්න අනුව ඔයගොල්ලෝ ගොඩක් දෙනා අලුතෙන්ම මේකට පටන් ගන්න තියෙනවා. ඒ ගැන ඉතාමත් මට සන්තෝෂයි. ඔයගොල්ලෝ අහනවා මගෙන් මේ නූල් ගැන. ඇත්තටම ඉතින් දන්නේ නැති කෙනෙකුට අලුතෙන් ගන්න නූල් කඩෙන් ගන්න ගියාම මොනවද ගන්න කියලා තේරෙන්නේ නැහැ. එතකොට දැන් කටු ගන්නකොට හැම තිස්සෙම මේවා මේ නම්බර තියෙනවා 2.5 3.5 මිලිලීටර් 4 අන්නේ ඒ අතර තමයි අපිට මේ දැනට අපි මේ ගොතන දේවල් වලට භාවිතා කරන මේ. එතකොට ඕක වෙනස් වෙන්නේ මෙන්න මෙතන මේ තුඩ 2.5 තමයි මම නිතරම ගොතන්නේ. මට හොඳටම පුරුදු ඒක. ඒක මට පුළුවන් මේ. ඒක තමයි. එතකොට කටු ගැන කියන්න තියෙන මට ඒකයි 2.5 3.5 4 මිලිමීටර් ඒව ගන්න. එතකොට කට්ටි ගහලා තියෙනවා ඒ නම්බරේ. එහෙම ගන්න යනකොට ඊට පස්සේ මගේ වූල් ගැන අහලා තිබුණා. දැන් වූල් වර්ගත් අපේ රටේ වූල් වර්ග තියෙනවා. මේ සාමාන්‍ය මැදිස්ත වූල් වර්ගය. මේ මැදිස්ත මේකෙන් තමයි මම ගොඩක් ගොතන්නේ. මීටත් හීනි එකක් තියෙනවා. මේ තියෙන මහත එක. එතකොට මේකේ වෙන බලපෑම තමයි මේ බලන්න මේ මහතේකින් මහත රෝසයකින් ගෙවුතුහම මේ ලොකුවට ඇවිල්ලා මේ මහතේකින් මේ තියෙන මේ හීනි රෝසින් මැදිස්තයකින් ගෙවුතුහම මේ බලන්න මේ ගානට එන්නේ. දැන් හීනිම බේබි වූල් කියලා තියෙනවා. ඒකෙන් ගෙවුතුහම මේ පුංචියට. ඒ නිසා අපි ගොඩක් වෙලාවට බේබි වූල් කියන එක දැන් මෙන්න මේ වගේ පොඩි නම්බරයක් තියෙනවා. සමහර ඒවා 16න් 3 කියන. ඒ 16න් 3 තමයි මම ගන්නෙ. මේ මේවා ඔක්කොම 16න් 3. මේ මහතේකට නම්බරයක් තිබුණේ නෑ. ඒක මහතයි. එතකොට දැන් මේවා ගන්න පුළුවන් ඕනෑම රෙදි විකුණන කඩවල තියෙනවා. මම නම් කොළඹ ප්‍රදේශයේ ඉන්නේ. ඒ නිසා පිටකොටුවේ තියෙනවා. ඒ වගේම රෙදි විකුණන ඕනම කඩේක මේවා තියෙනවා. ඊට පස්සේ අනිත් දේ මට කියන්න තියෙන වැදගත් දේ තමයි මේ ඔයගලන්ට මේවා ගන්නකොට දැන් මේවා ගණන් මිනුත් කියන්න ඕනේ. එතකොට සමහර හුඟක් වෙලාවට මෙන්න මේ 16න් 3 කියන නම්බරේ සමහර වෙලාවෙ නම්බරයක් නෑ. හැබැයි ඒවැය යන්නේ රුපියල් 55 60 65 අතර. මේ මහත් එක මම ගත්තේ රුපියල් 90 ගන්න. එතකොට ඔයගොල්ලෝ ගණන් මිනුත් මතක තියාගන්න. ඔයගොල්ලෝ ප්‍රයෝජනවත් වෙයි. හරි. මම හිතනවා ඒ ටික ඔයගලන්ට ප්‍රයෝජනවත් දෙයක් කියලා තමයි මම කියලා දුන්නේ. දැන් ඔන්න මම ඒකම අද මම තවත් දෙයක් උගන්වන්න යනවා. ඔයගලන්ට අද තවත් ගෙතුමක් උගන්වන්න ඕන. දැන් මම ඔයගලන්ට කියලා දීලා තියෙන ගෙතුම් වර්ග මොනවද? දෙපොට දන්වැල කියලා දුන්නා, දෙපොට පිරවිල්ල කියලා දුන්නා, තුම්පොට පිරවිල්ල කියලා දුන්නා, ස්ලිප් නොට් එක කියලා දුන්නා. හරි? ඒ වගේම අපිට තවත් අවශ්‍ය වෙන තවත් එකක් අද මේ ගොතන මලට අවශ්‍ය වෙන ගෙතුමක් කියලා දෙනවා. පටන් ගන්නකොට කරන්නේ තොණ්ඩුවනේ. ඔන්නම තොණ්ඩුව දාගත්තා. ඊට පස්සේ අතේ මේ පටලවගෙන හරි දේසි එක. අර දන්වැල් දෙක තුනක් ගොතා ගන්න අපිට ඒක පුළු පෙන්වන්න ඕනේ ඉඳ දන්වැල් පහක් ගොතමු. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඩබල් ක්‍රොෂේ එකට අපි මෙහෙම පටලවනවා. හරිනේ? ඒක දානවා. පටලවලා මෙහෙම දාලා ඇදලා ගන්නවා. හරිනේ? ওই ඩබල් ක්‍රොෂේ එකට අපි ඔක් කරා. ඩබල් ක්‍රොෂේ එකේදී මොකද කරන්නේ? දෙක 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 ගන්නෙ. නේද? ඩබල් ක්‍රොෂේ එකේ කරන්නේ මෙහෙම කරනවා. මෙහෙම කරමි ඩබල් ක්‍රොෂේ. හරිද? දැන් අපි කරන්නේ ඩබල් ක්‍රොෂේ නෙමෙයි. දැන් මොකද්ද කරන්නේ? අපි ලිහලා බලමු. අපි ලේමු ඩබල් ක්‍රොෂේ එක. මොකද්ද කරන්නේ? ඩබල් ක්‍රොෂේ එකට වගේ ගන්නවා. මෙහෙම ආරං බලන්න. මොම ගන්න.
අරගෙන එහෙම දෙක දෙක දෙපාරක් ගන්න. එක පාරට අර පටවල් තුනම ඇදලා ගලෙව්වා. දම් වැලකට දැම්ම. ඇතුලෙන් ඇදලා ගත්තා. පටවල් තුනම එක පාරට ගත්තා. අන්න ඒකට අපි කියන්නේ half double crochet. Double crochet එකට දෙපාරකට පටලවා. ඔන්න බලන්න ඒකට එතකොට එතකොට අර ඩබල් ක්‍රොෂේ එකට වඩා පොඩ්ඩක් මිටි. ඩබල් ක්‍රොෂේ එක උසයි, ට්‍රිපල් ක්‍රොෂේ එක ඊටත් උසයි. හරි. ඒකට තමයි කියන්නේ අපි half double crochet. හරි. ඒ වගේ 10ක් විතර ගොතලා පුරුදු වෙන්න. හරි. දැන් අපි අපේ මූලික ගෙතුමට යමු. අපි මං අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ මල් ගෙතුමට යම් පොදේ මාල ගෙතුමට half double crochet එක අවශ්‍යයි. ඒ නිසා අපි double half double crochet එක මේකෙන් පුතා. දැන් මෙහෙම ගැටේ දැම්මා. ගැටේ දාගෙන අපි පහක් ගොතනවා. 1යි 2යි 2යි 3යි 4යි 5යි slip knot එක දැම්මා. රවුමක් හදාගත්තා. ඊපස් තුනක් ගොතලා. තුනක් ගොතලා මේ රවුමේ සිදුර වටේට දානවා ඩබල් ක්‍රොෂේ. ඩබල් ක්‍රොෂේ දාන්න ඕන 11ක්. ඒතර මේ දන්වැල් තුනත් එක්ක එක 12ක් වෙනවා. තේරුණානේ? මුකුත් දන්වැල් දා මේ අතරට දාන්නේ කෙලින්ම ඩබල් ක්‍රොෂේ 11ක් දානවා. ඉන්න 4යි අන්නේ වගේ 11යි. ඒ 12 උනේ මිසිංග දන්වැල් 3යි ඩබල් ක්‍රොෂේ 11යි. ඊට පස්සේ ස්ලිප් නොට් එක දාලා අපි එකතු කරගත්තා. එකතු කරගත්තට පස්සේ එතෙන්ටම සිංගල් ක්‍රොෂේ එකක් දාලා දානවා. සිංගල් ක්‍රොෂේ එක. දාලා 6ක් ගොතනවා. ඊට පස්සේ 6ක් ගොතලා මේ දෙකක් මේ පටවල් ගෙතුම් දෙකක් අරලා තුන්වෙනි එකට තුන්වෙනි එකේ මේ තියෙන මෙතන උඩ දන්වැලක් වගේ එතන තියෙනවනේ මේ අන්න එතෙන්ට දාලා ආයි දාන්නේ එතෙන්ට සිංගල් ක්‍රොෂේ එක. සිංගල් ක්‍රොෂේ. පස්සේ ආයි 6ක් ගොතන. ආයි 6ක් ගොතලා ආයි දෙකක් අතාරිනවා. තුන්වෙනි එකට දෙකක් අතරලා තුන්වෙනි එකට ආයිත් සිංගල් ක්‍රොෂේ එක ගන්න. ඒ විදිහට දිගටම පෙති 6ක් දාන්න. දැන් ඔන්න බලන්න මෙහෙම ආව. දැන් ඔන්න අන්තිම එකටත් ආවා. දැන් මොකද කරේ? 6ක් ගොතනවා සිංගල් ක්‍රොෂේ. 6ක් ගොතනවා තුන්වෙනි එකට දෙකක් අතරලා සිංගල් ක්‍රොෂේ. 6ක් ගොතලා තුන්වෙනි එකට ඊට පස්සේ දැන් ඔන්න අන්තිමට ආවට පස්සේ ආයෙත් එතෙන්ටම ආවා. අපි එතෙන්ටම ආවට පස්සේ එතන යටට දාලා ස්ලිප් නොට් එකක් එතෙන්ටම දාලා ස්ලිප් නොට් එකක් දාගන්නවා. ස්ලිප් නොට් එකක් දැම්මා. ඒකත් ලස්සන පුංචි මලක් වගේ. හරි. මෙහෙම එකක් ආවා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි ලස්සරට මේ මලට දානවා. මෙහෙම රවුමට එන්න අපි ඉගෙන ගත්ත මම මේකට මේ මල විශේෂයෙන්ම ගත්තේ මේ මලේ
අපි දැන් ඉගෙනගත් ඔක්කොම ගෙතුම් වර්ග තියෙන නිසා ඒකට තඳගම මම විශේෂයෙන් මේක ගත්තේ. අලුතේම පටන් ගන්න කෙනෙකුට හරි ලේසි වෙන්න. දැන් ඔන්න අපි මෙහෙම හදාගත්තා. ඊට පස්සේ දැන් ඔන්න අපි මේකට දානවා single crochet එක. ඊළඟට half double crochet එක. ඊළඟට double crochet එකක්. ඊළඟට treble crochet දෙකක්. මතක තියාගන්න මේ පිළිවෙල. treble crochet දෙකක්. ඔන්න උඩට ආවා. දැන් ඔන්න පෙත්ත උසට එනවා. ඔන්න උඩටම ආවා. කොහමද උනේ? half double crochet sorry half double crochet මේ ඉස්සලම single crochet half double crochet triple crochet දෙකයි. ඔන්න එතකොට ඒ කියන්නේ අනුපිළිවෙලින් වැඩි වෙගෙන ආවා. ඊට පස්සේ දැන් අනුපිළිවෙලින් පාපේ පහලට දාන්න ඕන. ඔන්න එතකොට ආයි දානවා double crochet එක half double crochet එක single crochet එක බලන්න. එතකොට ආට ලස්සනට බීකුවක් වගේ ආවා. ඔන්න අපි ඊළඟට දැන් ඊළඟ පෙත්තට යන්න. ඊළඟ පෙත්තට single crochet එකක් දාලා සම්බන්ධ වෙනවා. ඊළඟ පෙත්තට ගියා. ඊළඟ පොතට දැන් අපි single crochet එක දැම්මා. ඒ නිසා ඊට පස්සේ දාන්නේ half double crochet එක. ඊළඟට double crochet එක. මෙමෙ යන විදිහ මේ බීකුවක් වගේ ලස්සනට යන විදිහ මම රූපසටහනක් මගිනු පෙන්නලා දෙන්න. ඒක තවත් හොඳට පැහැදිලි. double crochet half double crochet single crochet ඔන්න ඉවර මල් පෙත්ත ඉවරයි ඔන්න මල් පෙති හයම උම ගොතා ගන්න ඊපස්සේ ඉවර කරන්න අපි හැමතිස්සෙම ඉවර කරන්න මොකක් දාන්නේ slip knot එක slip knot එකක් මෙතෙන්ට දාන්න දාලා ඉවර කරගන්න. ඉවර කරගෙන මේ කතුරෙන් කපල ගන්න. බලන්න ලස්සන මලක් ගත්තා. හරි ලේසි මේ මල. ඒ වගේම ලස්සනයි. සරලයි. හරි. එතකොට මට ඊළඟට කරන්න තියෙන්නේ දැන් මේ වගේ මල් ගොඩාක් ගොතා ගන්න. දැන් මේ වෙලාවේ මේක මෙච්චර මේ ලොකුවට ආවේ මේ බලන්න මේක මේ මලිය වගේම මල් මෙතන තියෙන්නේ හතයිනේ ඒ හත මේක ලොකුවට ආවේ ඇයි අපි ගෙතුයි මම මේක ගෙතුයි මේ ලොක් මහතේකේ මේ මහත නූලෙන් ඒ නිසා තමයි මෙම ලොකුවට ආවේ මේ සාමාන්‍ය මැද්‍යස්ත නූලෙන් ගෙතුවාම මේ වගේ එන්නේ අම මේ බේබි වූල් කියලා අපි හීනිම වූල් එකෙන් ගෙතුවාම තමයි මේ පුංචියට ආවේ. එතකොට අපි මෙහෙම ගෙතුවා දැන් මේ වගේ දැන් මේක දරණුවකට ලස්සනට ගෙදරක තියෙන මෙතන මල් පෝච්චියක් තියලා තියන්න පුළුවන්. ලස්සනට තියන්න පුළුවන්. එතකොට දැන් ඊළඟට මට පෙන්නන්න ඕන මේ මේවා මම ගොඩාක් ගොතාගත්තා. දැන් මේක ඊට පස්සේ අපිට ගොඩක් දේවල් වලට දැන් අපිට බෑග් එකකට බෑග් එකක් ගොත අපි බෑග් එක මහලා බෑග් එකේ කවරෙට මේවා අලව ගන්න පුළුවන් මෙහෙම පිටට ලස්සරට. මේ ගොඩක් මේවා ගෙතුවා. ගොතලා මෙහෙම පාටි පාටි එක එක පාටවල් වලින් ගොතලා කැමති විදිහකට ලස්සනට තනිම පාටින් හරි බෑග් එකක් මහලා බෑග් මහන්නත් ඒ බෑග් එකට ඔහොම අල්ල ගන්න පුළුවන් වටේට කවරේ වගේ. ඊට පස්සේ දැන් මම ඕගලන්ට පෙන්නන්නම් මේකක් අලග මේ අය එකතු කරගන්න විදිය. එකතු කරගන්න ආයකට තමයි මම ඕගලන්ට
කිව්වේ අර අපිට පුංචි ඉදිකටු අවශ්‍ය වෙනවා කියලා. පුංචි ඉදිකටු මම ගලා ගොඩක් තියෙනවා මම සෙට් එක එන්න ගත්ත eBay එකෙන්. ඕගලටත් ඕන නම් eBay එකෙන් ඉතින් මම අවශ්‍යම නෑ eBay එකෙන්ම කියලා ගෙන්න ගන්න රුපියල් 3000ක් විතර ගියා. ඉතින් මම අර ආසාවට එක ගෙන්න ගත්තා. ඒතර ගොඩක් ෆුල් සම්පූර්ණ එවනවා. eBay එකේ තියෙනවා ගොතරකට. eBay එකෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒතර මාසයක් විතර යනවා එන්න. හරි. දැන් අපි එකතු කරගන්න මම මෙන්න මේ ලොකු ඉදිකටු අවශ්‍ය වෙනවා කියලා කිව්වේ ඒකටයි. එකතු කරගන්න විදිහත් පෙන්වන්න ඕන. මේ ඉදිකට්ට ටිකක් හරිනේ. ලොකු වැඩි පොඩි වැඩි. ටිකක් ලොකු ඉදිකට්ටක් ගන්නකො. ගන්න ඕන. මෙතන මේ වගේ ඉදිකට්ටක් අරගෙන මෙහෙම මේ ඔන්න මම දාගන්න තුලින් දාලා යවගන්න. හරි. සවාගෙන ඔය ඉදි ගොඩා දිගටත් නෙමෙයි ටික අඩියක් විතර කැලක් මෙහෙම තියා ගන්නවා අරගන්නවා. තියෙන තියාගෙන මෙහෙම දැන් මේකනේ හොඳ පිට කියලා අපිට එන්නේ. දැන් අපි මේ පැත්ත ගන්න. එහෙම කන පිට හොඳ පිට දෙපැත්තම එකයි. ඉතින් මෙහෙම ලස්සන පැත්ත අරගෙන මේ දෙපැත් මේ දෙකට ඔන්න ඔහම මෙහෙම දැන් මතු පිටි නූල් පාරවල් දෙකක් ඔහම යවන්න. මතු පිටි නූල් පාරවල් දෙකක් ගැට ගහන්නේ නැහැ. මතු පිටි ඔහම නූල් පාරවල් දෙකක් ඔන්න ඔහම නොගැලවෙන්න යටට නොවැදින්න නොගැලවෙන්න ඔන්නෝම ඔන්නෝම පරතුන දාලි දැසොම ගැට යක්දා ඒක නිකන් සාමාන්‍ය මැහුම. නොගැලවෙන්න එකතු කරගන්න. ඒ විදිහට තමයි මම මේක එකතු කරගත්තේ. මම එකතු කරගන්න. අලව ගන්න ඕනේ. එහෙම එකතු කරගන්න. සෙමින් නූල් කෑලි ඔක්කොම කපලා දාහින් කරගන්න පුළුවන් අපිට. හරි. එතකොට මෙහෙම ගොඩාක් ගොතාගෙන මේ විදිහට මෝස්තරයක් විදිහට මෙහෙමත් පුළුවන්. දැන් මේම කරේ ඒක ඒ විදිහ මේ මේක මම එහෙමයි කරේ. මේ පැත්තෙන් එහෙම එහෙම අලවගෙන අලවගෙන මේ මේ පැත්තට මේ පැත්ත මෙහෙම මෙහෙම අලගෙන නැත්නම් වෙන ඕන මෝස්තරයකට උගලට ගැලපෙන විදිහකට ඕන නම් තව ඉතින් මේකට තවත් දදා තවත් දදා මේක ගොඩක් ලොකු කරගන්නත් පුළුවන් රවුම් මේස් එකට තියන්න. එහෙම. ඒතර මේ පුංචි දම් මේව ගන්න පුළුවන්. මේස රෙද්දකට තනිපාට මේස රෙද්දකට වාටියක් වටේට මේක අලවන්නත් අලව ගන්න පුළුවන්. මම ඉතාමත්ම සරල මලක් අද කියලා දුන්නේ. සරල වුණාට ලස්සනට මේක ගන්න. විශේෂයෙන්ම තෝරගත්තේ ඇයි? අපිට මේ දක්වා ඉගෙනගත් සේරම ගෙතුම් වර්ධ මේ මල් පෙත්තේදී මල්ලි. මල් පෙති ගොතනකොට ඒක එනවා. එතකොට අපිට මොනවද තියෙන්නේ මේ දක්වා ඉගෙනගත්තේ අපි? සිංගල් ක්‍රොෂේ තනිපට පිරමිඩ් හාෆ් ඩබල් ක්‍රොෂේ දෙපට පිරවිලි බාගි ඩබල් ක්‍රොෂේ දෙපට පිරවිලි ට්‍රිබල් ක්‍රොෂේ තුන්පට පිරවිලි ඔය හතරම එනවා. එතකොට මේ මල් පෙත්තට ක්‍රමයෙන් වැඩි වෙලා අඩු වෙලා යනවා. එතකොට ඒ ලස්සනට බීකුවක් වගේ හරිම ලස්සනට ඒක මල් පෙති ටික එනවා. තුර මං හිතන ඔයගොල්ලන්ට මේක පැහැදිලි. දැන් මේව ගරම් මේක ලස්සනට මේවා චුටිව එකතු කරලා ගොඩාවක් එකතු කරලා මේස රෙද්දකට තනිපාට මේස රෙද්දක් උඩට මවුන්ට් කරලා උඩට තියලා මුළු මේස රෙද්දම පෙරවන්න පුළුවන්. එතකොට ඉතින් 50ක් 100ක් විවේකීව ගොත ගොත එකතු කරගෙන තියෙන්න ඕනේ. එහෙමත් ලස්සනට පුළුවන්. එහෙම නැත්නම් බෑග් එකකට මහගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ මේස දරණුවකට ගන්න පුළුවන්. ඉතින් මේක ඉතාමත්ම සරලයි. ඒ උනාට ලස්සන. එතකොට ඔගලන්ට මම ලබන අවුරුද්ද හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්ද තව දවස් දෙකකින් එනකොට මම ඔගලන්ට මල්
මල් ගොතන්න ලස්සන මල් සැරසිල්ලක් ගොතන්න උගන්නන්න තමයි මේ සැලසුම් කරගෙන ඉන්නේ. එහෙනම් ඔගොල්ලෝ සියලු දෙනා ආයුබෝවන් ලබන 2020 වසර සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.